අදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අද සුද්දෝසභා මාතාව සාමාන්‍ය සමයේ 21 වන ඉරිදා දිනේ දේව වචනය මෙනෙහි කරන්නට ඔබට මට ආරාධනා කරනවා අද දවසේ පළවෙනි දේව ප්‍රකාශනය තුල අපි දකිනවා ජෝසුවා කියන පුද්ගලයා ජනතාවට මතක් කරනවා ජෝෂුවා ඇතුළු පවුලේ අය දෙවියන් වහන්සේට වැඳුම් පිදුම් කර උන්වහන්සේ විශ්වාස කරනවා ඔබත් අපි වගේ දෙවියන් වහන්සේව අදහනවද නැත්නම් දෙවියන් වහන්සේව අතහරිනවද කියලා ජෝෂුවා ජනතාවගෙන් අහනවා එතකොට ජනතාව එකහෙලා ඔහුට පොරොන්දු වෙනවා අපි දෙවියන් වහන්සේව අතහරින්නේ නැහැ අපි උන්වහන්සේට කීකරු වෙනවා කියලා ඒ ප්‍රශ්නේම වෙනස් විදිහකට අහනවා ජේසුස් ස්වාමීන් වහන්සේ අද දවසේ සුද්ධෝ සෝෂේෂය තුල උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් අහනවා ඔබත් මා අතහැර යන්නාහුද කියලා නමුත් පෙදුරුතුමා මූලික වෙලා කියනවා ස්වාමිනී අපි කාවෙත යන්නද ඔබ වහන්සේ ළඟ තමයි සදාතනික ජීවනයේ වචන ඇත්තේ ඒ නිසා අපි කාගාවටත් ගියා කියලා තේරුමක් නැහැ ඔබ වහන්සේ ගාව විතරයි අපි ඉන්නේ ඔබ වහන්සේ තුලින් විතරයි අපිට ජීවනය ලැබෙන්නේ කියලා ප්‍රේමන්තේනි ඇයි මේ විදිහට දෙවියන් වහන්සේව මිනිස්සු අතහැරින්නේ අද අවසේ සුද්ධෝ සෝෂේෂය තුල බොහොම පැහැදිලිව මතක් කරනවා ස්වාමින් වහන්සේව හොයාගෙන ජනතාව ආව වගේම තවත් පිරිසක් උන්වහන්සේව අතහැරලා ගියා ඇයි මේ විදිහට දෙවියන් වහන්සේගේ පණිවිඩයට අකීකරු වෙන්නේ ඇයි මේ විදිහට ජේසුව අතහැරලා යම් පිරිසක් ගියේ ඒකට හේතුව තමයි ජේසුස් ස්වාමීන් වහන්සේ පුන පුනාම නිරන්තරයෙන්ම ජනතාවට මතක් කරේ දේව රාජ්‍ය දිනා ගන්න විදිහ මිසක් ලෞකික සැප සම්පත් ගොඩ ගහ ගන්න විදිහ නෙමෙයි උන්වහන්සේ ජනතාවට පෙන්නුවේ ස්වර්ග රාජ්‍ය දිනා ගන්න ක්‍රමය ඒ පාර හැබැයි උන්වහන්සේ හොයාගෙන ආපු හැමෝටම ඒක වුණා වුණේ නැහැ බොහොම සුළු පිරිසකට විතරයි ඇත්තටම ස්වර්ගයට යන පාර හොයාගන්න උමනාව තිබුණේ බහුතරයක් දෙනා ආවේ මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ සැප සම්පත් භුක්ති විඳින්මින් ජීවත් වෙලා මැරිලා යන්න එනිසා තමයි උන්ට උමනාව තිබුණේ සැප සම්පත් එකතු කරගන්නේ කොහොමද මේ ඉන්න තිකේ සන්තෝෂින් ඉන්නේ කොහොමද පුළුවන් තරම් ධනය බලය ගොඩ ගහගන්නේ කොහොමද මේ දේවල් හොයාගෙන තමයි ජේසු ගාවට ආවේ ඒ නිසා තමයි උන්වහන්සේ සදාතනික ජීවිතයට යන මාර්ගය කියා දෙද්දි ඒ වෙනුවෙන් බාධා වෙන දේවල් අතහරින්න කියලා ලෞකික සැප සම්පත් වේවා පුද්ගලයෙක් වේවා දෙයක් වේවා දේව රාජ්‍යයේ ගමනට බාධා වෙනවා නම් අපිට අතහරින්න කියද්දි බොහෝ දෙනා උන්වහන්සේව දාලා ගියා ඒ දාලා ගිය හැම කෙනෙක්ම ආවේ ජේසු හොයාගෙන සැප සම්පත් වර්ධනය කරගන්න තමන්ගේ ධනය බලය ගොඩ ගහ ගන්න තවත් වැඩි දියුණු කරගන්න මිසක් දේව රාජ්‍යයිති කරගන්න නෙමෙයි වරක් ධනමත් තරුණෙක් ස්වාමින් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේ අහනවා ස්වාමිනේ මම දේව රාජ්‍ය දිනා ගන්න මම මොනවද කරන්න ඕන කියලා උන්වහන්සේ උට මතක් කරනවා දසපණත පිළිපදින්න කියලා හැබැයි මේ තරුණයා ඒ වෙද්දිත් දසපණත හොඳින් පිළිපදින කෙනෙක් නමුත් ඔහුට බාධාවත් තිබුණා ඒ තමයි ඔහුගේ අධික ධනවත්කමටත් වඩා එහා ගිය ඔහුගේ ලෝභකම කිසිම කෙනෙක්ට කිසිම දෙයක් දෙන්න කැමති නැතිකම දුප්පතෙක්ට අසරණෙක්ට උදව් උපකාර නොකිරීම ඒ නිසාම ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ ධනය දෙල දුන්න බෙදලා එන්න ඔබට ස්වර්ග රාජ්‍ය සැප සම්පත් අයිති වෙනවා කියලා හැබැයි මේ තරුණයා ගියා ගියාමයි ආයේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ආවේ නැහැ ඔහුට බාධාව වුණේ ඔහුගේ ධනය ඔහුගේ බලය පරිසිවරු විනේදරයෝ ස්වාමීන් වහන්සේව අවබෝධ කරගත්ත සමහර අවස්ථාවල ඔවුන් ගොඩනගාගත් සමාජ තත්ත්වය ඔවුන්ගේ ඒ ඉහළ පැලැන්තිය අතහැරලා යන්න ඔවුන්ට උමනාවක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේගේ දේශන අහපු ඔය ජනතාව අතර සමහර විට පරිසිවරු විනේදුරේ පවා ඉන්නට ඇති හැබැයි ඒ අයට කොයිම මොහොතකවත්
තමන් භුක්ති විඳින රාජකීය තත්වයන් සමාජ ස්තරයන් ඒ සමාජ පිළිගැනීම් නැති වෙනවට බයේ ඕන්ට උමනාවක් තිබුණේ නැහැ ස්වාමින් වහන්සේගේ ධර්මය අදහා ගන්නට. එනේ සාධනිය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ ඔබේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කියා දෙන්නේ ධනය බලය විතරක් ගොඩ ගහ ගන්න නෙමෙයි. ධනය බලය නම්බු නාමයන් තනතුරු තාන්න මන්න මේ හැම දෙයක්ම අපි ලබා ගද්දී ඊටත් එහා ලොකු උමනාවක් අවශ්‍යතාවයක් අපිට තියෙන්නට ඕන සදාතනික ජීවිතය ලබා ගන්න. මොකද මේ ලෝකේ අපි ඇති කරගන්න හැම දෙයක්ම අපේ මරණයත් එක්ක අවසන්. කිසිම දෙයක් අපිට ඉතින් එහාට අරන් යන්න බෑ. හැබැයි මතු ජීවිතේට අපිට අරන් යන්න පුළුවන් එකම දේ තමයි උන්වහන්සේගෙන් අපට ලැබුණු වරප්‍රසාදයන්. ඒ වරප්‍රසාදයන් ආශිර්වාදයන් තමයි අපේ ස්වර්ගීය ජීවිතයට මාර්ගය පහදන්නේ. එහෙම නැතුව අපි ගත කරපු සැපවත් ජීවිතේවත් අපි හම්බ කරගත්තු මුදලවත් අපි ලොකු ගෙවල්වත් අපේ වාහනයවත් අපි ගමේ හැමෝම බය කරන් ගත කරපු බොහොම තේජවන්ත ජීවිතේවත් නෙමෙයි. ඔබ කරපු යහපත ඔබ දෙවියන් වහන්සේට කොච්චර ප්‍රසන්නව ජීවත් වුණාද අන්න ඒ තරමට ඔබට ස්වර්ගීය සම්පත් උන්වහන්සේ දෙනවා. ස්වර්ග රාජ්‍ය භුක්ති විඳීමේ ස්වර්ගයේ කොටස්කරුවෙකු වීමේ අයිතිය ලබා දෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න උන්වහන්සේව අතහැරලා ගිය හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍ය ප්‍රතික්ෂේප කරලා සැප සම්පත් භුක්ති විඳින්න ආසාවෙන් ගියේ. නමුත් ජේසෝ හොයාගෙන ආපු අය ඒ හැම කෙනෙක්ටම සැප සම්පත් ලෞකික දේවල් භුක්ති විඳින්න ආසාව නැතුව නෙමෙයි. නමුත් ඒවට වඩා වටින දෙයක් ඔවුන් ස්වාමින් වහන්සේ තුල අවබෝධ කරගත්තා, තේරුම් ගත්තා. ඒ නිසා ඔවුන් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් තමන්ට තිබෙන සැප සම්පත් භුක්ති විඳින ගමන් ඊට වඩා වටින ස්වර්ගීය සම්පත හෙව්වා සහ ඔවුන් ඒක අයිති කරගත්තා. ඔබටත් මටත් තීරණයක් ගන්න සිද්ධ වෙනවා. අපි අධිකව වස්තුව තාන්නමාන සැප සම්පත් මුදල් එක්කම මේ ලෝකේ අපේ අවධානය සම්පූර්ණ යොමු කරගෙන ඒවත් එක්කම මිය යනවද? එහෙම නැත්නම් පුළුවන් උපරිමයෙන්ම ස්වර්ගීය සම්පත් හොයලා දවසක ස්වර්ග රාජ්‍ය දිනා ගන්නවද කියලා ඔබට ජේසු පිටයි.